මම අසේර සම්පත් අද දිනේදී මේ බන්දනාගල මුලස්ථානයේට අපි රුවන්ගාල්ලේගේ සහෝදරයා වගේ සම්සපාරුකතුම මගේ උගත් නීතිඥ මහත්වරයෙක් මෙතනට ආවේ අද දිනේදී පංගුවේ පහුවේ දිනවල මම කරන ලද බන්දනාගාර සිරගත කිරීම ඇතතරතුරු මට සිදු කරන ලද පහර දීම ඒ වගේම සිරකරුවන්ට කරන ලද පහර දීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මට එන්න කියලා දුන්නා මම උදේ 11ට මෙතනට ආවා දැන් තමයි එළියට ආවේ පැය 4කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ ලබා ගත්තා මේකෙදී දැන් බන්දනාගාරයෙන් ඉල්ලලා තිබෙනවා පොලිස් පතිවරයාගේ මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා අපි පොලිස් පතිවරයන් ඉල්ලන කරුණාකරලා පොලිසිය නෙමෙයි පරීක්ෂණ කරන්න වහා මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකම පාර්ලිමේන්තුව විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරලා මම ඉල්ලා සිටිනවා ඔබලාට දෙන මන්ත්‍රී වරප්‍රසාදයක් ඕගොල්ලන්ට පුළුවන් කියන්නේ බන්දනාගාරේ බලන්න කරුණාකරලා විපක්ෂ නායකවරයා අනුර කුමාර සනායක මන්ත්‍රීවරයා ඇතුළු සියලු දෙනා යන්න බෝගම්බර බන්දනාගාරය ගිහිල්ලා ඒ රේතපු රැඳවියන්ගෙන් අහන්න උනේ මොකද්ද කොකට උනේ කියන්නේ ඔබලන්ට බනදලා තියෙනවා ඔයාලා පත්කල් තියෙන මේ රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් හොයා බලන්න මහ ජනතාව පඩිගන්නේ ඕගොල්ලෝ මහ ජනතාව ඕගොල්ලෝ නරතු වෙන්නේ ඒ නිසා ඔගොල්ලෝ අයිතිවාසිකමත් උතුකමත් තියෙනවා මේ හිරේ මේ සිදුවින ඇත්ත කතාවම ඇත්තද බොරුද කියලා හොයලා කියන්න මේක අසේර ජනප්‍රිය කතාව ඇත්ත කුවකට අතාරින්න අපි කියන කරුණා කුවකට අතාරින්න පාර්ලිමේන්තුව අපි කියන කතාව ඇත්ත හැබැයි මේ ප්‍රශ්න විපක්ෂයේ මැදිහත් වෙන ප්‍රමාණය මදි අරේ ගහක් කපනකොට හයිවේ එකේ ගිහිල්ලා ගහව දා ගන්නවා හැබැයි මේ රටේ අහිංසක සිරකරුවන්ට ගහනවා කකුල් කඩනවා ඒ වගේ මාව ජීවිතේ ගන්න නැති කරන නේද මේ දේව කතාවට පස්සේ කවුරු කතා කරන්නේ සම්බන්ධව ඒ නිසා අපි කියන පාර්ලිමේන්තුවරුන්ට කරුණා කරලා මේ බන්ධනාගාරවල වෙන සිදුවීම් ඉතිහාසයේ මේ වැයතුළට ගිහිල්ලා මිනි මරලා තිබෙනවා මහා රවන්දනාගාරේ බෙදිලා මරලා තිනවා එතකොට ඊළඟ එකට ආපෝට්ටෙන් අසීරගේ ජීවිත හානි කරන හදනවා කරුණා කරලා මේ බන්ධනාගාරවල සිදුවීම් සම්බන්ධව වහාම ජනාධිපති කොහොමදපත් කරන්න ඒකට සම්පූර්ණ සිරකරුවට ගෙන්නන්න ගන්න අදහස් ගන්න මේකෙදි විශේෂයෙන්ම නිරෝධායන ක්‍රියාවලිය කියලා බොරුවක් දාගෙන සනිකර මාම මට අධිකරණ යපදීලා දින 7ක් මාව බන්ධනාගාර තියාගත්තා දසවල් දීලා එතකොට මහේස්ත්‍රාත්වරගේ බාරේ නිදාසුරම කවුද මට වක් කියන්නේ මට මාන දෙයක් වුණා කවුද වක් කියන්නේ ඉතින් මෙන්න මේ තත්ත්වයක් තිබෙන නිසා වහාම නිරෝධායන ක්‍රියාවලිය තුල සිරකරුවන්ට මුහුණ දෙන සිරකරුවන්ට දුක් විඳින සිරකරුවන් පත්තරින් සැබෑ තත්ත්වය හෙළ කරන්න වහාම මේ සම්බන්ධ කොමිසමක් පත් කරන්න ඕන අපි මේක ජාත්‍යන්තර රංජන ඔබ කතා කරන්නේ සෙල්ලමෙන් ඒ නිසා අපි මේ සම්බන්ධ වන්දි මුදලක් ලබා ගන්නවා අපි මේ නිලධාරි රැකියා හිමි කරන්න බලාපොරොත්තුවක් නැහැ අපිට උන් මොකද කාලබල ඉන්න ඕන හැබැයි ඔවුන්ව පුරුදු පුහුණු කරලා විනගරුක බල කරන්න ඕන බන්ධනාගාර මුලස්ථානේ The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය